පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් වෙත ජනාධිපතිතුමා යොමු කරනු ලැබූ ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ලබන 29 වන දින සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසයි. රටේ වත්මන් සමාජ හා ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහභාගීත්වෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන ලෙස අතිපූජ්‍ය ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු සර්ව ආගමික නායකයන් මෙන්ම දේශපාලන පක්ෂ හා සංවිධාන ඉල්ලීම් සිදු කළා. එම ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා. පිහිටවීමට යෝජිත එකී සර්වපාක්ෂික ආණ්ඩුවේ ව්‍යුහය ක්‍රියාත්මක විය යුතු කාල සීමාව හා වගකීම් ලබා දෙන පුද්ගලයන් කවුරුන්ද යන සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණය කළ යුතු බවද ජනාධිපතිතුමා අදාළ ලිපිය මගින් දැනුම් දී තිබෙනවා. මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන්ද මෙලෙස අදහස් පළ කළා. සර්වපාක්ෂික ආණ්ඩුව හැදීමේදීත් අපි ඔක්කොම එකතු වෙමු. මොකද මේක තනිව පොජන පෙරමුණට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ අනිත් පක්ෂවලට එකතුලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා මේ වෙලාවේ. ඒ වගකීම පැහැර හැරීම මම හිතන්නේ ජනතාව හොඳින් අවබෝධ කරගනී මේ වගකීම පැහැරන පක්ෂ කවුද කියලා. අලුත් බලාපොරොත්තු රසක් සහිතව රට ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන වැඩපිළිවෙලට තමයි අපි මේ ශක්තිය දෙමින් ඉන්නේ. ඒ නිසා අපි සෑම පක්ෂිකින්ම ගෞරවයෙන් ඉල්ලනවා මේ වැඩපිළිවෙලට එකතු වෙලා අපි ඔක්කොම මේ ක්‍රියාදාමයට ශක්තිය දෙමු. මේ හැර වෙන විකල්පයක් අපිට නැහැ. සර්වපාක්ෂික රජයක් බිහිවීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඉදිරියේදී සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළින් කළ යුතු කාර්යභාරය පිළිබඳව එළිදැක්වීමක් සිදු කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එෙහිදී වැටුප් නලබන අමාත්‍ය මණ්ඩලයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් ව්‍යුහයක් වෙන්න පුළුවන්. ඒ වගේම පක්ෂ නායකයන් සම්මන්ත්‍රිත විධායක සභාවක් මගින් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම, අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම ඇතුළු සාධනීය යෝජනා ගණනාවක් සමග එය ක්‍රියාත්මක කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම සර්වපාක්ෂික රජයක් බිහි වෙනවා නම් අනිවාර්යයෙන්ම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ යුතුයි. පාර්ලිමේන්තුවට මේ බලය ගෙන ආ යුතුයි. අපි සම්පූර්ණයෙන්ම සහය දෙනවා අන්තර් ආණ්ඩුව පිහිටවීමට. දැන් රටේ තියෙන තත්ත්වය ඉතාමත්ම දරුණුයි. ඉතින් අපි ජනාධිපතිතුමා මේ විදිය යෝජනාවක් සාකච්ඡා කිරීමට අපිට ආරාධනය කරනකොට අපි තීන්දුව කළා රට වෙනුවෙනුත් අපේ පක්ෂය වෙනුවෙනුත් අපේ යුතුකම කියලා මේකට සහභාගි වෙන්න. ඒ ලිපියට අනුව පැවැත්වෙන සාකච්ඡාවට ස්ථිරව මම යන්න තීරණය කළා තියෙනවා. පාර්ලිමේන්තුවේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව තුළ අනුමත කරන ලද සභාවක අධීක්ෂණය යටතේ තමයි කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිවරයා වැඩ කළ යුත්තේ. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලය තනි පුජ්‍යල බලයක් වෙනුවට එතුමා යටත් වෙන්න ඕන මේ සාමූහික තීන්දුවට. ඒ තීරණයට එතුමා එකඟ වෙනෝ නම් අපි සම්පූර්ණයෙන්ම මේ රට වැටලා ඉන්න අගාධයෙන් ගොඩ ගැනීම සඳහා අපි සූදානම් වැඩ කරන්න කැප වෙලා. මේක මේ කවුරුවත් ජනාධිපති වුණා කියලා හෝ කවුරුවත් අගමැති වුණා කියලා හෝ මේ රටට වැඩක් නැහැ. විය යුත්තේ මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට වෙන්න අවශ්‍ය ව්‍යුහය හදන එකයි විය යුත්තේ. ඒ ව්‍යුහය හදද්දී හැමෝම මේකට ඒකරාශි වෙන්න. හැමෝගෙම කැපකිරීමක් කරන්න ඕන. සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනය පිහිටුවීමට අදාළ විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ හැම එකකටම ඒ පිළිබඳව අවධාරණය කරන්න අපි තීරණය කළා. විපක්ෂ නායකවරයන් කියන්නේ මේක සහය දෙන්නේ නැහැ කියලා. අන්තර්කාලීන මේ රටේ පොදු ජනතාව ඉතාම අසරණ තත්ත්වයකට වැටිලා ඉන්න වෙලාවක රටේ ඉන්න දේශපාලන නායකයන්ගෙන් වගකීමක් අරන් මේක බේරලා දීපල්ලයි කියලා කියනකොට අරයා ඉන්නව නම් අපි නෑ මෙයා නෑ කියලා එහෙම පටු ටෝක් දාන දෙන එක නෙවෙයි මේ වෙලාවේ ජාතික නායකයන් නම් එයාගේ වගකීම.